एवगेम अभी मे अवस्थावेदि कियासीट्नो मिहिंतले हामदुरु अंट मिहिंतले अपे आमदुरुवने ඔබවහන්සේ යම්කිසි විදියකින් වැඩ කරනවා නම් දේශපාලඥයන්ට ඕමනා විදියට දේශපාලන ව්‍යුහය වෙනස් කරන්න අපි දැක්ක එදා සමහර හාමුදුරු ගොල්ලෝ ඇවිල්ලා දේශපාලනයේ ව්‍යුහය වෙනස් කරා වෙනස් කිරිල්ලක් අන්තිමට හේතු හොදා පාළු වෙලාම යන්න වෙනස් කරා. ඒක නිසා අපි කියනවා විශේෂයෙන්ම මේ රට වැටිලා තිබුණ තත්ත්වෙන් ගොඩ ගන්න අවස්ථාවක කරුණාකරලා කකුලෙන් අදින්න බෑ. පන්සලේ ප්‍රශ්නේ මේ මහින්ද රාජපක්ෂලා එදා බෞද්ධ ඡන්ද ගන්න ඕමනා නිසා බෞද්ධ මිනිස්සු රවට්ටන්න ඕමනා නිසා තමයි පන්සල් වලට ආරක්ෂකයෝ දාලා පන්සල රකින්න 100 දෙනෙක් විතර තියලා එහෙම කරේ. හරිද? පන්සලේ ඉන්න හාමුදුරුවෝ රකින්න ආරක්ෂකයෝ 100ක් අවශ්‍ය නැහෙනේ. හරිද? මේ රටේ ජනතාවගේ බදු මුදල්නේ පඩි ගෙවන්නේ. ආරක්ෂක අංශ වලින් තිබ්බත් පඩි ගෙවන්නේ රටේ ජනතාවගේ බදු මුදල්. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා මේ රටේ මීන්තලේ හාමුදුරුවන්ගේ ඔය එක එක ප්‍රේම සම්බන්ධතා ගැන කතා කරනවා. දැන් ඔය එක එක ප්‍රේම සම්බන්ධතා ගැන ආරංචි වෙනවා. දැන් තුනක් ඉන්නවලු. ඒ තුන ගැන කතා වෙනවා. සමහර තොරතුරු ලැබිලා තියෙනවා. සමහර තොරතුරු බුද්ධ්‍යංශ වලටත් ලැබිලා තියෙනවා. සමහර තොරතුරු ගමේ මිනිස්සුත් කතා කරනවා. මේ හාමුදුරුවෝ මේ පන්සලේ හම්බෙන මුදල් වලින් එක එක මේ හොරඹුවන්ට වියදම් කරනවායි කියලා. ඉතින් එවැනි තත්ත්වයක් තියෙනවා. මේ එවැනි තත්ත්වයක් තුල මේ රටේ හරිද? තමන්ගේ පන්සලේ ප්‍රශ්නේ ජාතික ප්‍රශ්නයක් කරලා මේ රටේ එක එක මිනිස්සුන්ට ප්‍රශ්න ඇති කිරීම වහම නවත්තන්න කියලා විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. මේ රටේ දැන් ලයිට් බිල ගෙවා ගන්න බෑ කිව්වා. ලයිට් බිල දැන් හාමුදුරුවන්ට මිහින්තලේ පන්සලේ හාමුදුරුවන්ට මාසෙන් මාසෙට ප්‍රශ්නයක්. මාසෙන් මාසෙට ප්‍රශ්නයක්. ඒ නිසා අපි කියනවා මේ වෙලාවෙත් අපිට හාමුදුරුවෝ කතා කරලා කියනවා මෙන්න මේ වෙලාවෙත් මහරගම ඇවිල්ලා කාන්තාවකගේ නිවසක ඉඳගෙන අක්සි සැත්කම් කරන්න ඕනි කියලා එක එක හාමුදුරුවෝලන්ට කතා කරලා කියනවලු ඔන්න අඬ ගහනවලු එන්න කියලා මෙන්න මේ ප්‍රශ්නෙට ඉදිරිපත් වෙන්න කියලා හාමුදුරු 50ක් විතර එකතු කරන් යන්න. අපිට හාමුදුරුවෝ කතා කරලා කියනවා අපි නම් 10 දෙනෙක්වත් යන්නේ මේ මහත්තයෝ මේ පුද්ගලික ප්‍රශ්නයක් තියෙන්නේ. එයාගේ මේ ගෑනු ගැන හොයන්න ගත්තට පස්සේ තමයි මෙයා අපිට කතා කරන්න කියලා. ඒ වගේම අර මහානායක හාමුදුරුවන්ට කතා කරලා තර්ජනය කරනවලු මේ තර්ජනය කරනවලු මේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්න කියලා. ඒක නිසා අපි විශේෂයෙන්ම කියනවා මේ රටේ ජනතාව ඇඳීමේ ක්‍රම කලාව වහම නවත්තන්න. මේක ඇවිල්ලා ජාතිවාදී ප්‍රශ්නයක් කරන්න එපා. මේ රටේ ජනතාව අවුස්සන්න එපා. මේ රටේ ජනතාව ලේ හැලෙන තත්ත්වයටපත් කරන්න එපා. මේ රටේ ජනතාව ඊටාම දුෂ්කර කාලයක් ගෙවලා ආවේ. පෝලිං වල ඉඳලා ජීවිත පූජා කරලා ගෑස් ටිකටයි තෙල් ටිකටයි කන්න නැතුව දුක් විඳලා ආවේ. අපිත් ඒ අරගලේ හිටියා. අපිත් දුක් විඳා. නමුත් යම්කිසි විදියකින් දැන් ජනතාව දෙවේලක් හරි කාලා බීලා දැන් යම්කිසි විදියකින් ජනතාව නැගිටින මොහොතක Tamanට අවශ්‍ය දේශපාලන පක්ෂය ගේන්න දේශපාලනයට කඩේ යන්න එපා කියන එක අපි විශේෂයෙන්ම මිහින්තලේ හාමුදුරුවන්ට මතක් කරනවා. ඒ වගේම අපි මේ අවස්ථාවේදී කියනවා ඇත්තට මූණ දීලා මේ රට ගොඩනගන්න සියලු දෙනාම එකතු වෙන්න බොරුව රජ කරවලා මේ රටේ ජනතාව බිමට ඇදලා දාලා මේ රටේ ජනතාව ජීවත් වීමේ අයිතිය නැති කරන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරන මේ රටේ භාෂණයේ නිදාස නැති කරන මේ රට තවත් පල්ලෙහාට ඇදලා දාලා තමන්ගේ දේශපාලන සිහිනය ඉටු කරගන්න දඟලන මේ වගේ කට්ටිය ගැන අද ජනතාව විශේෂ තීන්දුව తీරන අරන් තියෙන එක නිසා අපි කියනවා විශේෂයෙන්ම දැන් මේ රට ස්ථාවරභාවයකට ඇදීගෙන යනවා. මේ රටේ සාමාන්‍ය පදික වෙලෙන්ද සුළු වෙලෙන්ද සුළුවා මධ්‍යම පරිමාණ වෙලෙන්ද ස්වයංරැකියාලාභියා කාන්තා ස්වයංරැකියාලාභින් මේ සියලු දෙනාම අද යම් කිසි විදියකින් හම්බ කරගෙන නිදහසේ ජීවත් වෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා. මේ දුෂ්කර කාලයේ මිල පොඩ්ඩක් වැඩි වුණාට තව ටික දවසක් යනකොට අඩු වෙන්න පුළුවන්. තව අවුරුද්දක් විතර යනකොට රට අංග සම්පූර්ණව ගොඩ නැගෙන්න පුළුවන් යථා තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒකට අතහිත දීලා මේ රට ගොඩ ගන්න උදව් කරනවා මිසක් මේ රට කකුලෙන් අදින්න එපයි කියමින් මම නියන්න වෙනවා. ස්තුතියි.